සුබදාසනක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම එක මිනිත්තුවක්වත් එක තප්පරයක්වත් අපතේ නොයවා කතා කරන්න බොහෝ දේවල් තියෙනවා මේ විනාඩි 50 ඇතුළතදී. ඒ තමයි රටේ වර්තමානයේ පවතින තත්ත්වය පිළිබඳ ඒක පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් හෝ වේවා, එතනින් එහාට දියත් වන ක්‍රියාවලිය හෝ වේවා, ඉන් පසු සියත් වන රටේ අනාගතය දක්වා වුන් ක්‍රියාවලිය හෝ වේවා, මේ සියලු දේ පිළිබඳ පුළුල්ව කතා කරන්න අදවසේදී අපි ආරාධනා කළා බොහොම ගෞරවයෙන් යුතුව හිටපු අමාත්‍යතුමන් වර්තමානයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහත්මයාට අයිබෝන් පිළිගන්නවා. මුලින්ම කාරණා එකින් එකට යන්නට කලින් මේ වෙද්දි රටේ තියෙන තත්ත්වය පිළිබඳ ඔබතුමාගේ අදහස කුමක්ද? මේ වෙනකොට රට ඉතාමත්ම අනාරක්ෂිත තත්ත්වයක තියෙන්නේ ආරක්ෂක තත්ත්වය අනුව බලනකොට. අනිත් පැත්තෙන් ගත්තම ආර්ථිකය දිහා බලපුවාම ඊටත් වැඩිය අවදානම් තත්ත්වයට අපි පත් වෙලා තියෙන්නේ. ඉතින් මේ රට දිගින් දිගටම පරිහානියට පත්වෙමින් එන අවස්ථාවේදී පහුගිය දිනේ පාස්කු ඉරිදා වුණ ත්‍රස්ත ප්‍රහාරයත් එක්ක සම්පූර්ණම රටේ ජනතාවගේ ජීවිත අඩාල වෙලා තියෙන්නේ. අවුරුදු 20ක සාපලත් යුද්ධයෙන් බැටකාපු ජනතාව දෙයිනේ කියලා ඔලු උස්සලා තමන්ගේ වැඩ කටයුත්තක් ව්‍යාපාරයක් කරගෙන සැනසීමේ ජීවත් වෙන්න උත්සාහ කරා විතරයි. ඉතින් ඒ අවුරුදු 10 ගත වෙන්නට පෙර අපේ රටේ ඉතිහාසයේ අවුරුදු 30 යුද්ධ කාලෙදිවත් එක දිනයකදී එක මොහොතකදී සිදු නොවුන මහ විනාශයක් 250කට වැඩි ප්‍රමාණයක් ඝාතනය වීමක් 500කට වැඩි ජනතාව ඉතා අසාධ්‍ය ලෙස තුවාල වෙන තත්ත්වයට පත්වීම, රටේ වටිනා දේවස්ථාන ඒ වගේම සංචාරක හෝටල් විනාශ වීම, මේ දිහා බලපුවාම තවම ඒ ජනතාවට දැනුණු භීතිය ඒකෙන් ගොඩෙන්න බැරුව ජනතාව තම දඟලනවා. ඒ අතර තුර රටේ අනිකුත් සිදුවෙන දේවල් දිහා බලපුවාම ඒ තත්ත්වය එන්න එන පරිහානියට පත්වෙනවා මිසක් එතනින් ගොඩ එන පාටක් තාම නැහැ. එහෙම ගොඩ ගන්න කවුරු හරි මේ රටේ ඉන්නවද නැද්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මේ වගේ ප්‍රශ්නයක් වුණාම ආණ්ඩුවක් වගකීම අරගෙන ආණ්ඩුව ඉදිරිපත් වෙලානේ රටේට නායකත්වෙදි මින් ඒ කටයුත්ත කරන්න ඕනේ. අද වෙනකොට තිබෙන මේ අභ්‍යන්තර අරගලත් එක්ක බලපුවාම අද ඇත්තටම රටේ ආණ්ඩුවක් තියෙනවද කියලා කවුරු හරි අහුවොත් දෙන්න දෙන එකම උත්තර එහෙම දෙයක් නැහැ කියලා. දැන් පාස්කු විරුද්ධ ප්‍රහාරයත් එක්ක එතනින්ම කතාව පටගෙන ඉස්සරහට ආවොත් ඔබතුමා මතු කරතන ඉඳන්ම වරදකරුවා කවුරුන්ද කියන දේ තාමත් අඳුරේ අතපත ගන්නවා වගේ ඇඟිලි දික් කරන තැනකට යන්නේ. ඒ අතරින් යෝජනා වෙන ප්‍රධානම විකල්පය බවට පත්වන්නේ තේරීම්කාරක සභාව. තේරීම්කාරක සභාවේදී ප්‍රශ්න කිරීම සිදු කරනවා, ඒ විවෘතව මාධ්‍යයට සිදු කරනවා. හැබැයි ජනාධිපතිවරයා මේ කාර්යවලියට විරුද්ධයි. ඔබ දකින්නේ මේ තේරීම්කාරක සභාවේ ක්‍රියාවලිය කොහොමද? මම ඒකම තමයි මම කිව්වේ. දැන් මෙතන ආණ්ඩුවක් නැහැ කියලා. දැන් ආණ්ඩුවේ ප්‍රධානීය ජනාධිපති, රජයේ ප්‍රධානීය ජනාධිපති, අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානීය ජනාධිපති, ආරක්ෂක ඇමති ජනාධිපති, සේනාධිනායක ජනාධිපති. හැබැයි දැන් ඒ සියලු තනතුරු දරන එතුමට ඕන දේ නෙවෙයි අද පාර්ලිමේන්තුවේ සිද්ධ වෙන්නේ. එතකොට පාර්ලිමේන්තුවේ තියෙන විධායකයේ කෑල්ලක් අගමැතිත් එක්ක. එතකොට ව්‍යවස්ථාදායකට නායකත්වය දෙනවා කතානායක. එතකොට මේ තුන්ගොල්ල යන්නේ පාරවල් තුනක. ඉතින් එහෙම ගිහිල්ලා රටක් ගොඩ ගන්න බෑ. මේක අපි දැක්ක කල් ඇතුව. අපිට මතක ඇති 2016 නොවැම්බර් මාසේ 18 වෙනිදා මට මතක විදිහට අපේ ආරක්ෂක අමාත්‍යාංශයේ අයවැය විවාද වෙලාවේදී මම පැහැදිලිව කිව්වා මේ රටේ කොයි මොහොතේ හරි ISIS ත්‍රස්තවාදීන්ගේ නියෝජිතයන් විසින් මේ රට පුපුරවා හැරීමක් කරනවා කියලා. ඒකට සිරියාවට ගිහිල්ලා පුහුණු වෙච්ච පවුල් 4කට සම්බන්ධ 32 දෙනෙක් පිළිබඳව මම හෙළිදරව් කරා. එදා මම අධිකරණ ඇමති. එතකොට ඔබතුමාට ඒ තොරතුරු කොහෙන්ද ආවේ කාලේ? ඒ තොරතුරු ආපු මාර්ගයේ හෙළිදරව් කරන එක හොඳ නැහැ. හැබැයි ඕවෙන් සමහර තොරතුරු අපේ බුද්ධ්‍යාංශේ තිබුණා. දැන් එතකොට තෙන් යම් කිසි කෙනෙක් තොරතුරක් කෙනෙකුට ලබා දෙන්නේ ඒ තොරතුරු ඒ පුජ්‍යලයට ලබා දුන්නම මේ වගේ කාරණයකින් ඒ රහස්‍යභාවය ආරක්ෂා කර ගැනීමෙන් ඒ යන්න සිද්ධ වෙන්න තිබෙන අනතුරක් වළක්වා ගැනීමේ අවංක චේතනාවක් තියෙන කෙනෙක්නේ. එහෙම කෙනෙක් විතරයි තොරතුරු දෙන්නේ. එතකොට ඒ තොරතුරු පාවිච්චි කරලා මට එදා අධිකරණ ඇමතිවරයා විදියට රටේ මේ තත්ත්වය පාලනය කර ගැනීම සඳහා කිසි වැඩපිළිවෙලක් යොදවන්න ක්‍රමයක් තිබුණේ නැහැ. මොකද පොලිසිය එක තැනක, ආරක්ෂක අමාත්‍යාංශය තව තැනක, අධිකරණේ මම හිටියා. නමුත් මේවා ඒ කිසි ඒකාබද්ධතාවයක් ඇතුව තවත්
අමාත්‍ය කැබිනට් අමාත්‍ය සගේ කියන දෙයක් අහලා එහෙම වැඩ කිරීමේ සංස්කෘතියක් අපේ රටේ නැහැ දැන්. ඔබතුම අදාළංශ දැනුවත් කිරීම සිද්ධ කළාද? ඇත්තටම අදාළ අංශ දැනුවත් කරලා ඒවෙන් කිසි ප්‍රතිඵලයක් නොලැබෙන නිසා තමයි නැත්නම් මම ඇමතිවරයෙක් විදිහට බරපතල කාරණයක් නේ කිව්වේ පාර්ලිමේන්තුවේ. එතකොට අපේ ආණ්ඩුව මම අමාත්‍ය මණ්ඩලයේ ඉඳලා අපේ ආණ්ඩුව ඒක වළක්වා ගන්න නිසි වැඩපිළිවෙලක් ගෙනියනවා නම් වගකීතු අමාත්‍යංශයක් දරමින් අධිකරණ ඇමති විදිහට මට පාර්ලිමේන්තුවේ ඒක කියන එක යුතුකමක් නෙවෙයි. හැබැයි රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැති වෙනකොට අඩුගානේ මේ පිළිබඳව රටේ ජනතාව අවදියෙන් තියන්න ජනතාව දැනුවත් කරන්න මාධ්‍ය හරහා මට ඒක කරන්න සිද්ධ වුණා. එතකොට ඒ දීපු ඒ එදා මම කියපු අනාවැකිය කියලා මාස 30ක් යනකම්ම මේ ආණ්ඩුවේ ඒ වගේම මුස්ලිම් සමාජයේ අන්තවාදීන් තනිකර විජේදාස රාජපක්ෂ කිව්වා නම් ජාතිවාදීෙක් ඒ වගේම ත්‍රස්තවාදී. ওই බෝම්බේ පුපුරන කම්ම ඒ ගණයට තමයි මාව බ්‍රෑන්ඩ් කරලා තිබුණේ. මේ මෙතන තියෙනවා ලිපි එක සිය ගාණක් පළ කරපුවා මේ ජාතික පුවත්පත්වල කියලා ලියපු විශේෂයෙන්ම මේ මුස්ලිම් මාධ්‍යවේදීන් හිල්මි අහමඩ් එතකොට MSM ආයුබ් ඔය ලංකාදීපේට ඩේලි මිරකට ලියපු මේ ආටිකල් සිය ගාණක් තියෙන පෞද්ගලික අවුරුදු දෙකම ආරේ. ඒ හැම එකෙම කියලා තියෙන්නේ තව්හිද් ජමාත් කියලා එකක් ලංකාවේ නැහැ. ISIS එකට කිසිම සම්බන්ධයක් නැහැ. එතකොට පාර්ලිමේන්තුවේ සමහර මන්ත්‍රීවරු කිව්වේ මේ මොනවාද කොරහේ කිඹුල්ලු දකින්නවා කියලා. හැබැයි අපි ඇත්තට ත්‍රස්තවාදී දැක්කා. ඇත්තට ත්‍රස්තවාදී කවුද කියලා හෙලිදරව් කරා. කරන්න යනදී කිව්වා. හැබැයි ආණ්ඩුවක් විදියට කිසිම පියවරක් ගත්තේ නැහැ. මොකද ආණ්ඩුව පැවතින්නේ මුස්ලිම් මන්ත්‍රී කණ්ඩායමේ පැවැත්ම මත. මුස්ලිම් මන්ත්‍රී කණ්ඩායම එතන නැත්තම් ආණ්ඩුවට පැවැත්මක් නැහැ. ඒක නිසා මේ රට මේක දවසකින් දෙකකින් මේ ආණ්ඩුව කාලේ වෙච්ච දෙයක් නෙවෙයි. මේක ක්‍රමානුකූලව ඉතාමත්ම භයානක විදියට වර්ධනය වෙච්ච ජාතිවාදයට තල්ලු කරපු ආණ්ඩු ක්‍රම විවස්ථාවක් හරහා නීතිගත වෙච්ච ජාතිවාදයක් හරහා තමයි මේක සිද්ධ වෙන්නේ. මේකේ ආරම්භය 1988 දෙසැම්බර් මාසේ 19 වෙනිදා එවකට අගමැති ආර් ප්‍රේමදාස මහත්මයාගේ ජනාධිපති මැතිවරණේ තියෙනවා. ඊට දින කීපයකට කලින් මුස්ලිම් කොංග්‍රසය නිර්මාණය කරපු අලුත මාස කීපයයි අශ්‍රොප් මහත්මයා ඇවිල්ලා කියනවා ඔබතුමා ආණ්ඩු ක්‍රම විවස්ථාවේ වචන දෙකක් වෙනස් කරොත් මං ලංකාවේම ඡන්ද ටික මුස්ලිම් ඡන්ද ටික ඔබතුමාට අරන් දෙනවා ජයග්‍රහණය වෙනුවෙන්. ඒ වෙනුවෙන් 15 වෙනි සංශෝධනය ගේන්නේ කවද්ද? දෙසැම්බර් 17. ගිනල්ලා අර දිස්ත්‍රික්කයකින් යම්කිසි දේශපාලන පක්ෂයකට මන්ත්‍රීවරයෙක් තේරීම සඳහා තිබෙන අවම සුදුසුකම 12.5% ප්‍රතිශතය 5%ට අඩු කරන්න කිව්වා. ඒක එතුම හදිසි පනතක් විදිහට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරලා කරා. ඒ කරපු දවස් ඉඳලා අපිට මෙරට ආණ්ඩු හදන්න බෑනේ. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය 62% ජනප්‍රියතාවයක් ඇතුව ජනාධිපතිවරණය දිනුවනේ. හැබැයි එතුමියට ඒ ජනප්‍රියතාවය තුල මන්ත්‍රි ආසන 113ක් හදාගන්න බැරි වුණා. ඒක 2000 මැතිවරණේ ඒ දේ සිද්ධ වුණා. 2001 සිද්ධ වුණා. ඊට පස්සේ 2004 සිද්ධ වුණා. මේ දිගින් දිගටම ඕක වෙනවා. ඉතින් එතකොට අපිට පක්ෂ මොකක් වුණත් යැපෙන්න වෙනවා සුළුතර කණ්ඩායමකකින් ආණ්ඩු බලය ගෙනියන්න. ඉතින් ඒක තුල මං පුන පුනා කියලා තියෙනවා ඒක තුල අර 5 දිනක් 8 දිනක් ඉන්න පක්ෂයක වහල්ලු බවට 110ක් 112ක් ඉන්න ආසන ගන්න මහ පක්ෂයක් පත් වෙලා තියෙනවා. ඉතින් ඒක තුල රට පාලනය කිරීම සිද්ධ කරේ මහ පක්ෂ නෙවෙයි. ඒ කියන්නේ බහුතරයේ ප්‍රජාතන්ත්‍රවාදයක් අපේ රටේ තිබුණේ නැහැ පෞගේ කාල සීමාවේ. අපි ඔය කිව්වට ඔය නීති ආධිපත්‍ය යහපාලනය කියන වචනේ අපි පට්ට ගහලා දැන් ජනතාවට ඒක අපිරියයි. දැන් මේ නීති ආධිපත්‍ය යහපාලනය කෝ කියන ප්‍රශ්නේ තමයි මිනිස්සුන්ට තියෙන්නේ. දැන් බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ මේකේ වගකීම්ත්තේ කවුරුන්ද කියන දේ පිළිබඳ තේරීම්කාරක සභාවට අමතර වැංගිල දිග වෙච්ච දේවල් තමයි පොලිස්පතිවරයා විසින් හිටපු පොලිස්පතිවරයා ජනාධිපතිතුමාට මේක දැන්නුවා කියන කාරණේ පිළිබඳ ප්‍රකාශ කළා. එතනින් පස්සේ අගමැතිවරයා ප්‍රකාශ කරපු කාරණේ තමයි මාව කැඳවුවේ නැහැ ආරක්ෂක කවුන්සිලයට කියන කාරණේ. හිටපු පොලිස්පතිවරයාත් මේ කාරණේ
ආරක්ෂක ලේකම් හිටපු ආරක්ෂක ලේකම්වරයාත් මේ පිළිබඳව කතා කළා. ඒ අතරතුරේ අපට දැනගන්න ලැබෙනවා සහරාන් කියන චරිතයට අදාළව වරෙන්තුනිකුත් කරනවා සෑහෙන කාලයකට පෙර සිටම. කොතනද වැරද්ද තිබුණේ මේ ප්‍රහාරය වළක්ව ගන්න? මේක අපි 19 වෙනි ආණ්ඩු ක්‍රම විවස්ථාවත් මේකට බලපෑවා. 19 වෙනි ආණ්ඩු ක්‍රම විවස්ථාව තුල විවස්ථාදායක සභාවෙන් කරපු අපරාධයක් මේක. මේ අපරාධ කරේ විවස්ථාදායක සභාව. මමත් එතකොට ඒකේ සමාජිකයෙක්. ආණ්ඩු ක්‍රම විවස්ථාව අනුව නීතිපතිවරයා, පොලිස්පතිවරයා, විගණකාධිපතිවරයා යනාදී පත් කිරීමේ බලය තියෙන්නේ ජනාධිපතිට. හැබැයි ඔහු යවන්න ඕන අනුමැතිය සඳහා විවස්ථාදායක සභාවට. කොමිෂන් සභාවලට සමාජිකයෝ පත් කරනකොට එතෙන්දි විවස්ථාදායක සභාවට පුළුවන් නම් එවන්න ජනාධිපතිට. හැබැයි මේ ක්‍රම දෙක පටලව ගත්තා. ඒක නිසා මේගොල්ලන් ඉතා සූක්ෂම ලෙස විනිශ්චය අගවිනිසුරු පත්ව කරනකොට, විනිසුරුවරුන් පත් කරනකොට, පොලිස්පති පත් කරනකොට නම් ලැයිස්තු එවන්න කියනවා. දැන් එතකොට පොලිස්පති පත් කිරීමේදී ප්‍රශ්න උනේ නම් තුනක් කිව්වා ජනාධිපතිතුමා. එතුමා එතෙන්දී වැරද්ද කරා. වඩා සුදුසු කෙනාගේ නම යැවීමේ වගකීම එතුමට තිබුණා. නමුත් ආණ්ඩුවේ බලපෑම තුළ ආණ්ඩු ආපු අලුත එතුමා බලයට ගෙනාව එක්සත් ජාතික පක්ෂයේ ඒ තෙරපුම තුළ එතුමා නම් තුනක් යැව්වා. ඒ නම් තුනේ යවනකොට ඔය පූජිත ජයසුන්දර මහත්තයත් එක්ක මගේ කිසිම පෞද්ගලික ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම කිව්වා මෙතුමාට මේ පොලිසියේ මේ පොලිස්පති තනතුර දරන්න මෙයාට බෑ. මොකද අපි මේ මහ පොළොවේ ජීවත් වෙනවා. මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන හැටි අපි දකිනවා. පොලිසිත් එක්ක අපි ගනුදෙනු කරනවා. අපි වෘත්තීමේ වශයෙන් අපේ අත්දැකීම් අනුව මං කෝ මේ මිනිස්සයට මේක කරන්න තේරෙන්නේ නැහැ. ජනාධිපතිතුමත් ඒ මතේ හිටියා. ඊට වැඩිය ජේෂ්ඨෙක් හිටියා, SM වික්‍රමසිංහ මහත්තයා. බොහොම වැදගත්. තනතුර පිළිබඳව හොඳ බගකීමක් ගන්න පුළුවන් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරේ. නමුත් මේ නම් තුනක් යැවීම තුළ එදා දේශපාලනීකරණය වුණා විවස්ථාදායක සභාව. ඒ නිසා පූජිත ජයසුන්දර මහත්මයා මගේ විරෝධතාවයෙන් නොතකා මටත් හැකි ප්‍රමාණය සීමිතයි මම ආණ්ඩුවේ කැබිනට් සගෙක් විදියට පත් කරා. ඒ පත් කිරීම තුල තමයි මේ විනාශය වුණේ. දැන් එතෙක් පැවති TID එක, ටෙරරිස් ඉන්වෙස්ටිගේෂන් ත්‍රස්ත විමර්ශන ඒකකය, ත්‍රස්ත විමර්ශන ඒකකයේ තිබුණේ CID එක යටතේ. ත්‍රස් පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා රවි සේනරත් මහත්මයාගේ බාරය තිබුණේ. එතකොට මෙතුමා මේක ඇවිල්ලා පොලිස්පතිවලා එතුමාගේ හිතුවක්කාර විදියට සහ අවශ්‍ය දේශපාලන න්‍යායපත්‍ර වලට තමයි කටයුතු කරේ. එතකොට ඒක අයින් කරගත්තා. අයින් කළා තමන් යටතට ගත්තා. අරගෙන නාලකදී සිල්වා නියෝජ්‍ය පොලිස්පති පත් කරගත්තා. දැන් බලන්න මේ තීරින්කාරක සභාවට එන්න කලින් මම කියන්නම්. දැන් තීරින්කාරක සභාවට ඇවිල්ලා නාලක සිල්වා කියනවා සහරාන්ට මම වරෙන්තුවක් ගත්තා. ඒක එසේ මෙසේ වරෙන්තුවක් නෙවෙයි. ඒකේ දාලා තියෙන චෝදනා ටිකත් එක්ක මලක තියෙනවා. ඒකේ මේ නඩු තීන්දුව තියෙනවා මෙතන. ඒ ගත්ත වරෙන්තුව 92.358 කියලා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ 2018 ජූලි 2 වෙනිදා තමයි වරෙන්තුව ගත්තේ. ඒතර මේ පිපිරීම සිද්ධ වෙන්නේ මාස 10කට පස්සේ. ඊළඟට ප්‍රශ්න තියෙන්නේ දැන් වරෙන්තුව මෙච්චර ප්‍රබල මරාගෙන මැරෙන ත්‍රස්තවාදී නායකයව අත්අඩංගුවට ගන්න නාලක සිල්වා හැර අපිට කෙනෙක් හිටියේ නැහැ. මේක ඇවිල්ලා පාර්ලිමේන්තුවේ කියනවා. කවුද නාලක සිල්වාත් කියනවා, පොලිස්පති කියනවා. එතකොට පොලිස්පති කියනවා පාර්ලිමේන්තු තීරින්කාරක සභාවට ඇවිල්ලා ජනාධිපති දැනුවත් කරා ජනාධිපතිගෙන් නියම උපදෙස් ලැබුණේ නැහැ. ඒක නිසා තමයි මම එදත් කිව්වේ මෙතුමාට පොලිසිය රාළහාමි කෙනෙක්ගේ දැනීම නැහැ. අපේ රටේ අපරාධ නඩු විධාන සංග්‍රහය අනුව යම් තොරතුරක් ලැබුණා නම් ඒකේ වගකීම පොලිසියට ලැබුණා නම් ඒකේ වගකීම පොලිසිය ගන්න ඕන. ඒතකොට පොලිසිය නීතිය ක්‍රියාත්මක කරන්නේ ජනාධිපති දැනුවත් කරලා නම්, අගමැතිගෙන් අවසර අරගෙන නම්, එතන කොයිද තියෙන්නේ ස්වාධීනත්වය? දැන් මේ පොලිසිය ස්වාධීන වෙන්න ඕනනේ. ඒක නිසානේ අපි පොලිස් ස්වාධීන කොමිෂන් සභාවක් දැම්මේ. දැන් ඔබ මේ රටේ ජනමාධ්‍යවේදියෙක් විදිහට නෙමෙයි පුරවැසියෙක් විදිහට පුළුවන් නම් මට කියන්න. දැන් මේ අපි පත් කරපු පොලිස් කොමිෂම හරහා පොලිසියේ ගුණාත්මක භාවයේ දශමයක් වැඩි වෙලා තියෙනවා. පොලිසිය අපක්ෂපාති භාවය දශමකින් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ කොමිෂන් සභාව සම්පූර්ණයෙන්ම අසාර්ථකයි. ඒක වැඩිහිටි නිවාසයක් කියලා මම දිගින් දිගටම කිව්වා. ඒක පත් වෙච්ච අයත් එහෙමයි. ඒ ක්‍රමවේදය අපිට වැරදුනා. එතකොට
අපේ රටේ තියෙන නීතිය අනුව මට යම් කිසි තොරතුරක් ලැබෙනවා නම් යම් අපරාධයක් සිද්ධ වෙන්න යනවා කියලා රටේ. ඒක පුරවැසියෙක් විදියට එක පැත්තකින් මට තියෙන වගකීම. හැබැයි ඊට වැඩි වගකීමක් තියෙනවා සාමාන්‍ය නිලධාරීන්ට. නීතිය වෙනස්. සාමාන්‍ය නිලධාරීකව ග්‍රාම සේවකක ළඟ ඉඳලා පොලිස්පති දක්වා යනවා. ඒ තොරතුර තමන්ට ඒ ලැබුණ තොරතුර තමන් දැනගෙන සිටියේදී එය අදාළ ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිවරයාට දැනු නොදී ඒ අපරාධය සිද්ධ වෙන්න ඉඩ හැරියොත් ඒ අපරාධය කරපු චූදිතයට දෙන දඬුවම ඒ තොරතුර දැනගෙන හිටපු සාමාන්‍ය නිලධාරියටත් දෙන්න ඕන. එතකොට දැන් බලන්න මෙතෙන්දී අප්‍රේල් 4 වෙනිදා ඉන්දියානු බුද්ධිංශයෙන් මේ තොරතුර බුද්ධි තොරතුර ලැබුණා. ඉතින් ඒක හෙලිදරව් කිරීමම වරදක්නේ. දැන් අපිට හෙට ඉඳලා ඉන්දියාව කවදාවත් තොරතුරක් දෙයිද බුද්ධි තොරතුරක්? මොකද එහෙම තොරතුරක් දුන්නම ඒක රාජතාන්ත්‍රික ප්‍රශ්නයක් එතන. ඒක නිසා තමයි බුද්ධිංශ කියන්නේ රහසිගතව පවත්වාගෙන යන ආයතනයක්. දැන් ඉන්දියාවේ ආරක්ෂක ඇමති දන්නව ඇති බුද්ධිංශේ ලොක්ක කවුද කියලා. මොකද එයත් එක්කනේ ගනුදෙනු කරන්නේ. හැබැයි බුද්ධිංශේ ලොක්කගේ 2 3 4ම කවුද කියලා ආරක්ෂක ඇමති දන්නේ නැහැ. ඒ විදිහට තමයි බුද්ධිංශ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට දැන් ඒ තොරතුරු ඊට පස්සේ DIG කෙනෙක් සේකුල් එකක් නිකුත් කරනවා අප්‍රේල් 9 වෙනිදා. එතකොට මේක තියෙනවනේ. මේක තියෙනවා ගහන්නේ පල්ලි වලට, සංචාරක හෝටල් වලට. ගහන්නේ මෙන්න මේ මිනිස්සු හත් දෙනා. දැන්ට තියෙන තොරතුරු අනුව. එතකොට සහරන්ගෙන මේක තියෙනවා. එතකොට මේක පුපුරන්නේ 21 වෙනිදා. ආණ්ඩු ඇමතිවරු කියනවා මම දැනගෙන හිටියා පුඹේ පුපුරන බව තාත්තගේ නිසා මම ගියේ නැහැ පල්ලියට, කොච්චි කඩේ පල්ලියට. ඒක නිසා මම දෙයියෝ බේරුවා. ඔබතුමාටත් දැනුම් දීලා තිබුණාද? නැහැ. ආරක්ෂකංශ වලින්. කිසිම දැනුම් දීමක් කරලා නැහැ. හැබැයි ඒගොල්ලෝ කියනවා PhD එකට දැනුම් දුන්නයි කියලා. නමුත් ඉන් ඔබට අපිට ඒ තොරතුර ගලාවේ නැහැ. කවදාවත් ඒ එවැනි තොරතුරක් ලැබුණා නම් මෙහෙම දෙයක් වෙන්න ඉඩ තියන්නේ නැහැ. අපිට ආණ්ඩු බලයේ දේශපාලන බලය අවශ්‍ය නැහැ මේක නවත්තන්න. මේක නවත්තන්න මේ පොලිසිය හරි මේ අගමැති හරි ජනාධිපති හරි අපිට ඕනේ නැහැ. මේක අපිට මේ තොරතුරු ආව නම් අපි මේක නවත්තනවා පුරවැසියෝ විදියට. දැන් කාඩිනල් අති උතුම් කාඩිනල් හිමිපාණන් වහන්සේ කතෝලික ප්‍රජාවගේ කතෝලික ක්‍රිස්තියානි ප්‍රජාවගේ නායකයා විදියට එතුමාගේ තියෙන ක්‍රමවේදයක්, උන්වහන්සේගේ තියෙන ක්‍රමවේදය තුළ උන්වහන්සේට විනාඩි 10කින් ලංකාවේම පල්ලිවල තිබුණු දේව මෙහෙව නවත්තන්න තිබුණා. එහෙම ක්‍රමවේදයක් තියෙනවා උන්වහන්සේට. අඩු ගානේ එතකොට උන්වහන්සේට දුරකථන ටෙලිෆෝන් කෝල් එකක් දීලා රජයේ ටෙලිෆෝන් එකකින් මේ පොලිස්පතිට කියන්න බැරිද? කාඩිනල් වහන්සේට මෙන්න මෙහෙම තියෙනවා අපිට තොරතුරක්, අපිට සැකයක් තියෙනවාද? එහෙම තිබුණා නම් ඔය එක්කෙනෙක්වත් අද මැරෙන්නේ නැහනේ. හැමෝම ජීවතුන් අතර ඉන්නවනේ. ඉතින් ඒ අනුව ගත්තම මේක සම්පූර්ණ වගකීම මූලික වශයෙන් පොලිස්පතිවරයා ගන්න ඕනේ. වෙන රටක මේක වුණා නම් ඒ මොහොතේම පොලිස්පතිවරයා අත්අඩංගුවට අරගෙන තමයි විමර්ශන ගෙනියන්නේ. මොකද මේකේ පළවෙනි චූදිතයා වෙන්න ඕන පොලිස්පති. දැන් අද ඔය පාර්ලිමේන්තු සෙලෙක් කමිටි කාරක සභාවක් දාලා තිනවා. දැන් පාර්ලිමේන්තු කාරක සභාවක් දාන්නේ ඇයි? පාර්ලිමේන්තුවට ඕන ඕන දේවල් වලට කාරක සභාව දාන්න බෑ. දැනටමත් සංහිඳියා කමිටුවක් කියලා එකක් තියෙනවා. කථානායකතුමාගේ ප්‍රධානත්වයෙන් හැම මාසෙටම වරක් ලංකාව වටේට ගිහිල්ලා මේක හැම ජාතියක් ආගමක් නියෝජනය වෙන්න සාකච්ඡා කරනවා, වාඩි වෙනවා. දැන් මේක අවුරුද්දක් විතර යනවා. හැබැයි මේ ඔක්කොම යන වෙලාවේ තමයි මේ පුපුරන්නේ. සංහිඳියාවට යටින් තමයි බෝම්බේ පුපුරන්නේ. දැන් ඒ කමිටුව තියෙනවා. ඉතින් ඒකට මේක අධ්‍යයනය කරලා රටේ වෙන්න ඕන වෙනස මොකද්ද, ප්‍රතිපත්තිය මොකද්ද, හදන්න ඕන නීතිය මොකද්ද කියලා නිර්දේශ දීමේ කිසි ගැටලුවක් නැහැ. දැන් මේ කාරක සභාව පත් කිරීමේ අරමුණු කීපයක් තියෙනවා. එකක් තමයි ඇත්ත වශයෙන්ම මේ ත්‍රස්ත ප්‍රහාරයට දේශපාලන නායකයින්ගේ ආශිර්වාදය තිබුණා. සහයෝගය තිබුණා. ඒක නිසා ඒ දේශපාලන සගයන් ආරක්ෂා කරන්න, ඒ දේශපාලන සගයන්ට සහතිකයක් දෙන්න මේ අය ත්‍රස්තවාදයට සම්බන්ධ නැහැ කියලා ඒක තමයි මේ කමිටුව පත් කිරීමේ පළවෙනි අරමුණ. එතනදී කමිටුව පත් කිරීමේදී සියලුම පාර්ශවයන් එක්ක සාකච්ඡා කරද්දී එතන ඔය වගේ විරෝධතාවයක් එල්ල වුණේ නැද්ද? නෑ, ඒ කියන්නේ මට දැනීමක් නෑ. නමුත් මේ වගේ කමිටුවක් පත් කරන්න ඕනේ කියලා විපක්ෂ නායකතුමත් පාර්ලිමේන්තුවේ කිව්වා. හැබැයි විපක්ෂ නායකතුමා විපක්ෂයේ කවුරුවත් මේකට සහභාගී කරවන්නේ නෑ. ඒක එක්කෙනෙකුට පරස්පර විරෝධී. සමහර වෙලාවට කියන මේ කමිටුව පත් කරපේක හොඳයි කියලා. ඒක හොඳයි නම් ඇයි තමන්ගේ නියෝජිතය දාන්නේ නැත්තේ? ඒක නිසා ඒ පිළිබඳව අපිට විශ්වාසයක් තබන්න බෑ. එතකොට මම කිව්වේ
පළවෙනිවෙන්ම මේ චූදිතයෝ ටික ඒ කියන්නේ දේශපාලන සගයෝ ටික බේරා ගැනීම මෙහෙයුමක් විදිහට තමයි මේක පටන් ගත්තේ. දෙවෙනි කාරණය පොලිස්පතිවරයා ආරක්ෂා කරන්න. තුන දේශපාලන අරමුණක් තියෙනවා. ඉදිරි ජනාධිපති මැතිවරණයේදී මුස්ලිම් ඡන්ද ටික බැහැ ගැනීමේ ක්‍රමවේදයක් විදිහට ආණ්ඩුව කල්පනා කරා මේ කොමිටුව පත්කරන්න. එතෙන්දී ජනාධිපතිවරයා මැතිවරණයට ආවොත් කියන සැකේ තියෙන නිසා මේකේ වගකීම ආණ්ඩුවට නෙවෙයි තියෙන්නේ, ජනාධිපතිවරයාට තනියෙන් මේක ගත යුතුයි කියලා එතෙන්ට මාරු කරන්න තල්ලු කරන්න මේකේ උත්සාහයක් තිබුණා. ඉතින් ඒක කාරණේ මුළු රටම නැරඹුවා. දැන් අසත් සාලි මහත්මයා අපි චෝදනා කරලා තියෙනවා, ඒව වෙනම කාරණයක්. අසත් සාලි මහත්මයා සාක්ෂි දෙනකොට පෙන්නලා දුන්නා මේක ආණ්ඩුවේ තිබුණ අඩුපාඩුකම්. අපි මේවා දැනුම් දුන්නා, පොලිස්පතිර කිව්වා, අහවල් දෙ කරා. නමුත් ආණ්ඩුව මේක ගණන් ගත්තේ නැහැ. මේක වැරද්ද තියෙන්නේ ආණ්ඩුවේ කියලා කියනකොට සාලි මහත්මයාට සෑහෙන දෝෂ ආරෝපණය කරා. එතන තර්ජනය කරනවා. අනිත් පැත්තෙන් හිස්බුල්ලා හිටපු ආණ්ඩුකාරයා ඇවිල්ලා කියනකොට සහරාන් ගිය ජනාධිපති මැතිවරණේ ජනාධිපතිවරයාටයි වැඩ කරේ කියලා එතකොට ඔහු ආරක්ෂා කරනවා. එතකොට පහුගිය කාලේ මාධ්‍ය මගින් පැහැදිලිව පෙන්නවා ප්‍රහාරය වුණ දවසේම ත්‍රස්තවාදීන්ගේ කොටසක් කියලා සැක කරන කණ්ඩායම් එක්ක හිස්බුල්ලා හිටපු ආණ්ඩුකාරයා ගිහිල්ලා රහසිගතව හෝටල්වල සාකච්ඡා කරපු දේවල් සාකච්ඡා කරනව පෙන්නවා. ඒ දේවල් මොනවද කියලා කමිටුවෙන් අහන්නේ නැහනේ. එතකොට මේ කමිටුව තනිකර එතන දේශපාලනය කරන්නේ. ඒක නෙවෙයි තියෙන භයානකකම. දැන් මෙතන වෙලා තියෙන අපරාධයක්, ලංකාවේ අපි දන්න කාලේ සිද්ධ වෙච්ච ලොකුම අපරාධය 253ක්. ඒ සංඛ්‍යාව අපි පිළිගන්නේ නැහැ, ඊට වැඩි වෙන්න ඕන යම් ප්‍රමාණයක්. 253ක් කියලා කියමුකෝ. ඒ වගේ බරපතල එක මොහොතක වෙච්ච මිනිස්සු ඝාතන පිළිබඳ විශාලතම අපරාධය. එතකොට මේ අපරාධය පිළිබඳව කවුද පරීක්ෂණ කරන්න ඕනේ? පාර්ලිමේන්තුවට පුළුවන් ද පරීක්ෂණ කරන්න? මේ පරීක්ෂණය කරන්න ඕන CID එක. අද රටේ ජනතාව නීතිය බිඳ වැටීම තුළ කොතරම්ම අසරණ වෙලාද කියලා කියනවා නම්, අද ජනතාවට සිද්ධ වෙලා තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉල්ලුම් පත්‍ර මං හිතන්නේ 5ක් හෝ 8ක් දැන් තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා ඉල්ලනවා අනේ නියෝගයක් දෙන්න මේ අපේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්න. මිනිස්සු 253ක් මැරුවා, 500ක් තුවාලුණා, කිසිම නීතියක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ මේ රටේ. මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා යාඥා කරන්න ඕන මේ රටේ ජනතාව. එහෙම යුගයක් අපේ රටේ තිබුණද? මේක ඊටාම බරපතල තත්ත්වයක්. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. ජනාධිපතිතුමාට බලය තියෙනවා, එතුමා ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයෙකුගේ සමන්විත කමිටුවක් පත් කරා මේ පිළිබඳව සොයලා බලන්න. ඒ කියන්නේ යම් මූලික පරීක්ෂණයකදී තොරතුරු දැනගැනීමේ අවශ්‍යතාවය රටක තියෙනවා කියන පදනම මත එතුමා එක කරා. දැන් ඒ කමිටුව වාර්තාවක් දීලා තියෙනවා. ඊට අමතරව CID එක පරීක්ෂණ පවත්වාගෙන යනවා. ඒවයි ප්‍රගතියක් අපි දකින්නේ නැහැ ලොකුවට. මේ කියන්නේ නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ තොරතුරු සොයා ගන්නවා, මේකට සම්බන්ධය අල්ල ගන්නවා. ඒ ඔක්කොම හොඳයි, හොඳ මට්ටමක තියෙනවා. නමුත් ඇත්ත චූදිතයට විරුද්ධව, ඇත්ත මිනිමරුවන්ට විරුද්ධව තාම නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ. එතන ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට මේ පිළිබඳව CID එක සාමාන්‍යයෙන් නම් පැය 24ක් ඇතුළත බී වාර්තාව ඉදිරිපත් කරන්න එපැයි. දැන් මම පැමිණිලි කරා මේ සිද්ධිය වෙච්ච පොලිස් ස්ථාන පහටම. පෞද්ගලිකව මම පැමිණිලි කරා බී වාර්තාව ඉදිරිපත් කරලා චූදිතය වල්ලලා ඉදිරිපත් කරන්න. මේක පළවෙනි දෙවෙනි චූදිතය වෙන්න ඕන පොලිස්පති ආරක්ෂක ලේකණු. මොකද මේ දෙන්නට තමයි මේ තොරතුරු ලැබුණේ. මේ දෙන්නට තමයි බාරව තිබුණේ ආරක්ෂකංශ ක්‍රියාත්මක කරන්න. එතකොට ඒ එහෙම කරලත් අද වෙනතෙක් මම දැනුවත් එක නඩුවක් විතරයි බී රිපෝට් එක දාලා තියෙන්නේ. දැන් මාසෙකට වැඩිය ගිහිල්ලා තියෙනවා. එතකොට අපේ රටේ නේ ලෝකෙම ප්‍රජාතන්ත්‍රවාදී රටවල තියෙන අපේ සම්මුතිය තමයි, අපේ සම්ප්‍රදාය තමයි, අධිකරණයක යම් කාරණයක් විමර්ශනය වෙනවද ඒ කාරණය පිළිබඳව පාර්ලිමේන්තුවේ කතා කරන්න බෑ. මොකද පාර්ලිමේන්තුවේ එක ගැන කතා කරන්න ගියොත් එහෙම පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙලා මන්ත්‍රීවරු තමන්ට එන කටට එන ඕන දෙයක් කියයි. එහෙම වගකීමෙන් කටයුතු කරන මන්ත්‍රීලා ප්‍රමාණය අපි දන්නවනේ. එතකොට දැන්
වගකින් ඇතුව ඇහෝ නැතුව ඒ ප්‍රකාශ කිරීම තුළ අර ගෙනියන පරීක්ෂණ වලට මොකද වෙන්නේ දැන් ඒව දැන් මාධ්‍යයට විවෘත කරලා මාධ්‍යනුත් දෙනවා දැන් මේ දේම මීට කලින් වුණානේ දැන් මිලේනියම් සිටි කියන්නේ එතන තිබුණේ බුද්ධයන්සේ රජයේ හමුදාවේ බුද්ධයන්සේනේ එතකොට ආණ්ඩු මාරුණ ගමම්ම ආණ්ඩුව කරපු වීර වික්‍රමාන්විත මේ ක්‍රියාවලිය ඔපරේෂන් එක මොකද්ද ගිහිල්ලා වැටලුවා මිලේනියම් සිටියේ බුද්ධයන්සේ ඒ බුද්ධයන්සේ වටලලා අන්තිමට මොකද්ද වුනේ වෙච්ච දෙයක් වුණාද එකම දෙයක් වුණා ඒ බුද්ධයන්සේ කටයුතු කරපු නිලධාරින්ගේ නන් ලැයිස්තු එළියට ආවා ඒ නන් ලැයිස්තු බලලා LDT සංවිධානයේ 38 දෙනෙක් ඝාතනය කරා 38 දෙනෙක් අපිට අහිමුණා රට වෙනුවෙන් ජීවිතේ කැප කරපු බුද්ධයන්සීට පු දක්ෂතම නිලධාර 38 දෙනෙක් LDT මරලා දැම්මා දැන් මේ පාර්ලිමේන්තුවට බුද්ධයන්ස නිලධාරි ගෙන්නනවා ඉදිරියේදී කවුරු කවුරු ගෙන්නයිද අපි දන්නේ නැහැ එතන මේගොල්ලන්ගේ අනන්‍යතාවයේ රටට හිලිදරව් වෙනවා රටට හිලිදරව් වෙනවා කියන්නේ මොකද්ද සතුරගේ අතට යනවා එහෙම වුණොත් එහෙම තත්වයක් තියෙනවා නම් රට පාලනය කරන්න බෑ එතකොට විනාඩියක් දෙන්න ඒක නිසාම තමයි 1955 ලෝකේ අනෙකුත් රටවල් වල තියෙනවා වගේ ඉංගලන්තේ ඉන්දියාවේ තියෙනවා වගේ ඔෆිෂියල් සීක්‍රට් ඇක්ට් එකක් රාජ්‍ය නිල රහස් පනතක් තියෙනවා 1955 දෙසැම්බර් මාසේ පළවෙනි දින ඉඳලා ක්‍රියාත්මකයි එක. සර්ජන් කොතලාවල අගමැතිතුමා කාලේ සම්මත කරේ. ඒ නිල රහස් පනත අනුව මේ කිසිම රාජ්‍ය බුද්ධ්‍යාංශයක් පිළිබඳව තොරතුරු හෙළිදරව් කිරීම. ඒ හෙළිදරව් කරන එක කථානායකතුමාද අගමැතිද ඔබද මමද කියලා වෙනසක් නැහැ. ඒකේ වරප්‍රසාද නැහැ කාටවත්. ඒ පනතට ගැනෙන තොරතුරක් හෙළිදරව් කිරීම, හෙළිදරව් කිරීමට සැලැස්වීම, හෙළිදරව් කිරීමට පෙළඹවීම ඒ බුද්ධයන්ස නිලධාරීන් ඒ වගේ තැනකට කැඳවීම අවුරුදු 7ක හිරදඬුවමක් අවුරුදු 14ක හිරදඬුවමක් දෙන්න පුළුවන් වරදක්. හොඳයි. එවැනි තත්ත්වයක් තුළ මේ පාර්ලිමේන්තු තේරීම් කාර්ක සභාව මේ රටේ මහා විනාශයක් කරනවා. මම අදානතුරු අඟවනවා මේකේ ඇති වෙන බරපතල අනාගතයේ ඇති වෙන ප්‍රශ්නත් එක්ක මේවා පත් කරපු උදවියට විශාල වගකීමක් ගන්න සිද්ධ වෙනවා. හොඳයි. අපි මේ පිළිබඳව තවදුරටත් කතා කරමු. කෙටි විරාමයකට ගිහින් ඉක්මනින්ම. ආචාර්ය විජේදාස රාජපක්ෂ මහත්මන් සමගින් අපි කතා කරමින් සිටියේ තේරීම් කාරක සභාවේ ක්‍රියාත්මක වීම පිළිබඳ තුමන්ගේ මතවාදය අපි ඉදිරිපත් කළේ. තේරීම් කාරක සභාව සම්බන්ධයෙන් තව පුංචි පැහැදිලි කිරීමක් අවශ්‍යයි ආචාර්යතුමනි. මේ ලෝකේ එකම රට විතරද මේකද? තේරීම් කාරක සභාවක් විවෘත ජනතාව ඉදිරියේ මාධ්‍ය ඉදිරියේ ප්‍රදර්ශනය කරපු සැප්තැම්බර් 11 ප්‍රහාරයේදී පවා ඒ වගේ විවෘතව තේරීම් කාරක සභාවන් පැවැත්ුණාද ලෝක ඇමරිකාවේදී පවා? මෙහෙමයි. අධිකරණ ක්‍රියාදාමයේ අවසන් වුණාට පස්සේ අපිට තවදුරටත් මේ වගේ දේවල් සිදු නොවීම සඳහා රටක් විදියට ගත යුතු ප්‍රතිපත්තිමය තීරණ කුමක්ද කියලා තීරණය කරන්න සහ අවශ්‍ය නීති සම්පාදනය කරන්න උපදෙස් දෙන්න හැම තේරීම් කාරක සභාව දාලා නමුත් පවතින නඩුවක කටයුතු වලට බාධා වෙන විදිහට ඒක පවතිද්දි සමගාමීව තේරීම් කාරක සභාව දාලා නැහැ. අධිකරණ ක්‍රියාවලිය පවතින මොහොතේ පැවැත්වෙන තමයි ගැටලුව. පවතින මොහොතේ තමයි ගැටලුව. හොඳයි. එතනින් පස්සේ සිදුවීම තමයි රතන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අඛණ්ඩ උපවාසය සහ මුස්ලිම් යම් යම් චරිත කිහිපයකට ඉලක්ක කරගෙන ඉල්ලගෙනා ඔවුන් ඉදිරිපත් විය යුතුයි ආණ්ඩුකාරවරුන් දෙපළක් සහ අමාත්‍යවරයෙකු. හැබැයි මුස්ලිම් සියලුම අමාත්‍යවරුන් ඉල්ලාසීම සිද්ධ වෙනවා. ඔබ මේ පිළිබඳ දකින අදහස මොකක්ද? එතෙන්ට එන්න කලින් චාම්ර මට පොඩ්ඩක් අවසර දෙන්න. දැන් මේ ප්‍රහාරය ඇත්තටම දැන් මොකද්ද මේකේ අරමුණ? දැන් LTT එකට අරමුණක් තිබුණානේ. LTT එකට රටෙන් කෑල්ලක් කඩා ගන්න ඕනකම තිබුණා. JVP එකේ සන්නදර්ගලය දෙකක් තිබුණා. ඒගොල්ලන්ට අරමුණක් තිබුණා. මේ රටේ සම්පූර්ණ බලයේ දේශපාලන බලයේ අතට ගන්න අරමුණක් තිබුණා. දැන් එතකොට මේ මුස්ලිම් අන්තවාදී අරමුණ මොකද්ද? මේ රටේ බලය ගන්නද? එහෙම නැත්නම් මේක මේ රටේ මුස්ලිම් සමස්ත මුස්ලිම් ජනතාවගේ උවමනාවද? අපි ඒක දිහා බලන්න ඕනේ. දැන් මේක මේ රටේ සමස්ත මුස්ලිම් ජනතාවගේ උවමනාව නෙවෙයිනේ. ඉතාම සුළු කොටසක් ඇත්තම කියනවා නම් මේ ත්‍රස්තවාදීයෝ කියලා අපි කිව්වට මේගොල්ලෝ මානසික රෝගියෝ. වහබ්බාදීයෝ කියන්නේ මිලේජ්ජයෝ. ත්‍රස්තවාදීයෝ. අමනුෂ්‍ය තිරිසන්නෝ. මොකද තිරිසන්නු ඊට වැඩිය හොඳයි. තිරිසන්නු මේ වගේ අපරාධ කරන්නේ නැහැනේ. එතකොට දැන් මේ කණ්ඩායම ඇවිල්ලා ඇත්තටම පිස්සු කණ්ඩායම.
මේක පාලනය කර ගැනීම ආණ්ඩුවකට හමුදාවකට කරන්න පුළුවන්. හැබැයි මුස්ලිම් සමාජයට වගකීමක් තියෙනවා. මුස්ලිම් දේශපාලන නායකින්ට වගකීමක් තියෙනවා, ආගමික නායකින්ට වගකීමක් තියෙනවා. දැන් චෝදනාවක් ආව එක ඇමතිවරයෙකුට පාර්ලිමේන්තුවේ. එතකොට පාර්ලිමේන්තුවේ හිටපු සමස්ත මුස්ලිම් සියලු දෙනා ඉල්ලාස් වෙනවා. රවි කරුණානායක ඇමතිතුමාට චෝදනාවක් ඇවිල්ලා විශ්වාස භංගයක් ගෙනාවයි කියලා අපි ඇමතිවරකම්ෙන් ඉල්ලාසුනේ නැහැ. අපි UNP කාරෝ කියලා. එතකොට එතුමා සිංහල මිනිහෙක් නිසා එයාට දෝෂාභියෝගය ගෙනාපු නිසා අපි සිංහල මිනිස්සු අස් වෙනවා කියලා අපි අස්සුනේ නැහනේ. එතකොට එතුමා කතෝලික භක්තිකයෙක් කියලා අමාත්‍ය මණ්ඩලයේ හිටපු අනිකුත් කතෝලික භක්තික ඇමතිවරු කවුරුවත් අස්සුනේ නැහනේ. එතුමා අස්සුණා. දැන් ඒ වගේ වෙලාවක ඇත්තටම මුස්ලිම් මන්ත්‍රීවරු මැති ඇමතිවරු ඉතාමත්ම නරක විදියට දේශපාලන උගුලක අහුණා. දේශපාලන උගුලක අහුණා. ඒ උගුලේ ප්‍රතිඵලයක් විදියට මේ 20 දෙනාම 20 ගානම එක සැරේ ඉල්ලලාස් වෙනවා. හැබැයි චෝදනාව එක්කෙනාට මේ අයගෙන් සෑහෙන ප්‍රමාණයක් ඉන්න විශාල වශයෙන් සිංහල ජනතාවගේ ඡන්ද බලයේ ඡන්දය අරගෙන පාර්ලිමේන්තුවට ආපු උදවිය. එතකොට මේකෙන් සිංහල සමාජයට දුන්න පණිවිඩය මොකක්ද? දැන් අපි බලනවා සාමය ගැන කතා කරන්න, සංහිඳියාව ගැන කතා කරන්න, සිංහල ජනතාවට මේක පැහැදිලි කරන්න. අපි ඒ පැහැදිලි කරලා අවිශ්වාසය දුරු කරලා මේ ජන කොට්ටාස දෙක ඒකරාශි කරන්න හදනකොට මුස්ලිම් දේශපාලන නායකයෝ මොකද කරේ? ඒගොල්ලත් කරේ අන්තවාදීම කරපු එකනේ. අර ත්‍රස්තවාදීන්ගේ පැත්ත ගත්තා සමානයිනේ. ඒකනේ ලෝකෙට දුන්න පණිවිඩේ. ඉතින් ඒක තුල මුස්ලිම් දේශපාලන නායකත්වයේ ඉතාමත්ම නරක පූර්වාදර්ශ ටිකක් අපේ රටට දුන්න විතරක් නෙවෙයි, ඒ මගින් රට විශාල අරාජික තත්ත්වයකට මේ වෙනකොට පත් කරලා තියෙනවා. අපි දන්නේ නැහැ මේ නොසන්සුන්තාවය කොයි වෙලාවෙ පුපුරලායිද කියලා. ඔවුන්ගේ තර්කයක් තියෙනවා, මුස්ලිම් ජනතාව යම් ආකාරයකින් පීඩාවට පත් කිරීමක් සිද්ධ වුණා මේ සිදුවීමත් එක්ක. මොකද අර ගලවුණාත්තේ හාමුදුරුවෝ ගිහිල්ලා තියෙනවා 12 වෙද්දි තීන්දුවක් දුන්නේ නැත්නම් සැනකෙළි බලා ගන්න පුළුවන් කියලා රටේ. මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් තමයි ඔවුන්නේ තීන්දුව ගත්තේ කියන කාරණේ කියනවා. මෙහෙමයි, ඥානසාර හාමුදුරුවෝ කියන්නේ මේ රට පාලනය කරන ජනාධිපතිවත් අගමැතිවත් නෙවෙයිනේ. මේ මහජන උද්ඝෝෂණ තියෙන එක මේ වගේ අවස්ථාවකදී ස්වාභාවිකයි. හැබැයි මේ අවස්ථාවේදී මේ තරම් ජනතාවගේ නැගී හිටීමක් ඇති වුණේ අපිත් විරුද්ධව නැගී හිටියා. වෙන මොකක් අ නිසා නෙවෙයි, නීතිය ක්‍රියාත්මක කරපු නැති නිසා. එතකොට මුස්ලිම් ජනතාවගේ තර්කය අර පල්ලිවල හෝටල්වල මරා දාපු 250 ගාන මැරුණට කමක් නැහැ, හැබැයි අපිට හිරි අර කරන්න එපා. දැන් ඒගොල්ලන් නෙවෙයි ගිහිල්ලා මැරුවේ, ඒක ඇත්ත. නමුත් මෙතන මේ විරෝධය තිබුණේ මුස්ලිම් ජනතාව නියෝජනය කරපු දේශපාලඥ 3 දෙනෙකුට, එනු පාර්ලිමේන්තුවේ එක්කෙනෙක්. එතකොට ඒ සම්බන්ධව කටයුතු කිරීමේදී දුන්න පණිවිඩේ හරිහෝ වැරදියෝ අපි මුස්ලිම් ජනතාව වෙනුවෙන් එකට පෙනී සිටිනවා. එතකොට අනිත් ජනතාවත් දෙමළ ජනතාවත් ඒ මතයට එනවා, සිංහල ජනතාව ඒ මතයට එනවා. එතකොට කොහොමද අපි රටක් විදියට ඉස්සරහට යන්නේ? අනිත් එක මේක මේ චාමර අපි බලාපොරොත්තු වුණා. ඒක අපි බලාපොරොත්තු වුණා. මේකේ ආරම්භය පටන් ගන්නේ මේ මුස්ලිම් අන්තවාදී වහබ්වාදී ආවා. ඒක ඇත්ත. හැබැයි කවුද මේක යට ඉන්නේ? අල්කයිඩා කවුද හැදුවේ? අල්කයිඩ හැදුවේ ඇමරිකාව. හැබැයි ඒක ඇමරිකාවට ඒක පාරාවලල්ලක් බූමරැන් වුණා. ජිහත් කවුද හැදුවේ? ඒත් හැදුවේ ඇමරිකාව. දැන් මේ ඇවිල්ලා වහබ්වාදී. කවුද වහබ්වාදී හැදුවේ? සිරියාව අස්ථාවර කරන්න වහබ්වාදී හැදුවේ ඇමරිකාව. ඒක රහසක් නෙවෙයිනේ කාටවත්. ඒ නිසා මේ අස්ථාවර තත්ත්වය මේ රටේ ඇති කරන තැන ඇමරිකාව මේක යට ඉන්නවා. ඒකට ඒගොල්ලෝ පාවිච්චි කරන ආයතන සංවිධානය ඒගොල්ලන්ගේ මූල්‍ය බලය පාවිච්චි කරලා ඒ සංවිධාන තමයි මේ මුස්ලිම් අන්තවාදී සංවිධාන විදියට වරින් වර මතු වෙන්නේ. එතකොට මේකට මුල පැහැදිලිවම කියන්න පුළුවන් අපේ හම්බන්තොට වරාය. වරායක් හදපු එක හොඳයි, හැබැයි හම්බන්තොට වරාය තමයි මේ රටට වෙච්ච සාපය. එදා වාණිජ පොලි අනුපාතය මත ඇමරිකානු ඩොලර් මිලියන 1590ක් වියදම් කරලා ණය අරගෙන රටට ඔරොත්තු නොදෙන ප්‍රමාණයට පහුගිය කාලේ මේ හම්බන්තොට වරාය හැදුවා. හැබැයි වැරද්ද වුණානේ. වැරද්ද උනේ එකෙන් කියන්නේ නැහැ ඊට වැඩිය තව විනාශයක් කරන්නයි කියලා කියන්නේ බෑනේ කාටවත්. දැන් ඒ වරාය චීන ආණ්ඩුවේ සමාගමකට, කුටිම කියන චීන ආණ්ඩුවට ලබා දෙන්නේ ඩොලර් බිලියන 1.1ක් කපා හරින්. ඒතර මේ බිලියන 80ක් ණය තියෙන රටක්, ඩොලර් බිලියන 80ක් ණය තියෙන රටක්, එයින් එකක් කපා හරින් අපේ රටේ මර්මස්ථානය චීනයට දෙනවා. හම්බන්තොට ඊටම මේ භූගෝලීය වශයෙන්
ලෝක දේශපාලික වශයෙන් ඉතාමත්ම වැදගත් ස්ථානයක්. ඒක නිසා තමයි අපිට පරංගි ඕලන්දකාරයෝ ඉංග්‍රීසිකාරයෝ ඇවිල්ලා මේක අල්ලගන්න හේතුවක් වුණේ ඕක. මේක හොඳ තැනක පිහිටිය වගේම සමහරලාට ඒකෙම අපිට ඒක සාපයක් වෙලා තියෙනවා. මොකද හේතුව නැගෙනහිර ආසියාවයි යුරෝපය අප්‍රිකාව සහ මැද පෙරදිග යාකරන ගේට්ටු එක. එතන තමයි තියෙන ප්‍රවේශය. දැන් ලෝකෙන් භාගයක් අකර්මණ්‍ය කරන්න පුළුවන් තැනක් තියෙනවා නම් ඒ එක තැනක් තමයි. එහෙම ස්ථාන දෙකයි තුනයි තියෙන එක තැනක් තමයි හම්බන්තොට. ඒක නිසා මේ වරාය චීනය කියන්නේ ලෝකේ බලාධිකාරියත් එක්ක හැප්පෙලා දැන් ලෝක බලවතා වෙන්න ඕන දෙයකට මූණ දෙන්න සූදානම් තත්ත්වයකට ඉදිරියට ගමන් කරන රටක්. මේ සම්බන්ධව ඇමරිකාව, යුරෝපීය සංගමය, ඉන්දියාව, ජපානය මේ සියලු දෙනා ඇවිල්ලා මේ රටේ ජනාධිපතිට අගමැතිට කිව්වා මේ දෙක කරන්න එපා. මේක කරොත් ජාත්‍යන්තර වශයෙන් ලොකු ප්‍රශ්නයක්. කලාපයට ලොකු ප්‍රශ්නයක්. දැන් මේ දුන්න දවස් ඉඳලා මම කැබිනට් එකේදී මේක සම්මත කරපු දවසේ කැබිනට් එකේදී කිව්වා අපේ රටේ මිනිස්සුන්ට ඔබතුමාලට යහතින් ඉන්න හම්බ වෙයි කියලා හිතන්න එපා කියලා මේක චීනයට දුන්න දවස් ඉඳලා. මේකට චීනෙත් දුන්න දවස් ඉඳලා ඉන්දියාව කියනවා අපිට කොළඹ නැගෙනහිර ඕන කියලා. කැබිනට් මණ්ඩලයේ හිටපු ගමන් අගමැතිතුමා කියනවා කොළඹ නැගෙනහිර ගැන කතා කරන්න එපා. ඒක මම ඉන්දියාවට දෙන්න පොරොන්දු වෙලා කියලා ජනාධිපති අපි විශ්මයට පත් වෙලා බලන් ඉන්නවා. ඒ කියන්නේ මට මගේ අම්මගේ බූදලෙන් ලැබිච්ච ඉඩම් කෑල්ලක් ඔබට ලියලා දෙන්න මං තීන්දුව කරා වගේ. එහෙම තමයි කියන්නේ. ඒක ගැන කතා කරන්න එපා. ඒක ඉන්දියාවට මං දෙන්න තීන්දුව කරලා. දැන් අපි ආරංචි විදිහට ඉන්දියාවටයි ජපාන්ටයි ඒක දීලා. එතකොට ඇමරිකාව ඉල්ලනවා තිරිකුණාමලේ ඕන කියලා. ওই රාජ්‍ය ලේකම් පැය කීපයකට ලංකාවට ඇවිල්ලා කරන්න තිබුණ එකම ජොබ් එකයි යාට. තිරිකුණාමලේ වරාය බලලා ආපහු යන්න. ඒක තමයි සැලසුම් කරලා තිබුණේ දැන් අවලංගු කරයි කියලා තියෙන්නේ. එතකොට මේක අපි චීනයට දීපු නිසා ලෝක බලවතුන් ඉන්දියාව විශේෂයෙන් කලාපේ බලවතා විදිහට අනිත් පැත්තෙන් ඇමරිකාවට සහායයට ඉන්න යුරෝපීය රටවල් ජපානේ මේ ඔක්කොම මෙහි තැනක් අඩියක් ගහගන්න තැනක් හොයනවා දැන්. ඒක නිසා තමයි ඔය ගිවිසුම් අලුත් කර කර සෝපා ගිවිසුම දාලා තිරිකුණාමලේ ඇමරිකාවට දීලා කොළඹ ජැටිය මේ ඉන්දියාවටයි ජපාන්ටයි දීලා දැන් ලංකාවට වරායවල් තියෙනවා මේ ජාත්‍යන්තර වරායවල් හතරක් තියෙනවානේ. හරියට ඔපරේට් වෙන විදිහට තියෙන්නේ මේ හම්බන්තොටයි කොළඹ හම්බන්තොට තිරිකුණාමලේ. දැන් අපිට එකක්වත් නැහැ ඊට අනිද්දා. දැන් රටේ හදිසි අවශ්‍යතාවයක් වුණත් අපිට ජැටියක් නැහැ. ඉතින් මේ රට කෑලි වලට වෙන්දේසිය දැමීමක් මේ සිද්ධ වෙන්නේ. හොඳයි. ඉතින් මේ අවදානම පෙන්නපු නිසා තමයි මට මාව කැබිනට් එකෙන් ඉවත් කරේ. ඒක ගැන මම අද සතුටු වෙනවා. අද නෙවෙයි දස සතුටු වෙනවා, අදස සතුටු වෙනවා. මොකද චාමර අපි දේශපාලඥ විදියට මේ රටේ ජනතාව නියෝජනය කරන්ඩ දේශපාලන වගකීමක් ගත්තම ලෝකේ රාජ්‍ය නායකින්ට තියෙන්න ඕන ගුණාංගයක් තියෙනවා. ඒක තමයි රජයේ ජනතාවගේ ප්‍රශ්නයක් සිද්ධ වෙනකොට, ජාතික ප්‍රශ්නයක් වෙනකොට ඒක මගේ පක්ෂය ගැන ඉඳලා බලන්න බෑ ඒක. ඒතෙන්දි ඥාතියෝ ඉන්න බෑ. එතෙන්දි මිත්‍රයෝ ඉන්න බෑ. මට එහෙම හිතියේ නෑ. කෝපකාරක සභාව ඉඳලා මම බැට කෑවේ. එදා මම දෙපැත්තෙම බැට කෑවනේ. රටේ ලොකුම දූෂණ ටික හෙළිදරව් කරයි කියලා මුළු පාර්ලිමේන්තුවක් කුපිත වුණා. පක්ෂ දෙකෙම ගැහුවා. ඒ හේතුව මහජන කාරණේ වලදී ඒක මම කලින් ආණ්ඩුවේ තැමැතිකම් දැරුවා, මේ ආණ්ඩුවේ තැමැතිකම් දැරුවා. ඒව නැති වෙනවයි කියන එක ගැටලුවක් නෙවෙයි. එතෙන්දි මට දේශපාලන පක්ෂයක් නැහැ, ඥාතියෙක් නැහැ, මිත්‍රයෙක් නැහැ. එතෙන්දි මාව පාලනය කරන්න කාටවත් බෑ. පාලනය කරන්න පුළුවන් එකම බලවේගය තමයි මගේ හර්ධ සාක්ෂිය. මම රට වෙනුවෙන් හරි දේද කරන්න කියලා. අවසාන වශයෙන් අපිට තව මිනිත්තු දෙකක් විතර තියෙන්නේ. මේ ජනාධිපතිවරණයද, මහමැතිවරණයද, පළාත් සභාවද මේ කියන කාරණා පිළිබඳව කතා කරනවා. ඉදිරියේදී රටේ දැන් පවතිනවා නම් යම් ආකාරයේ ගැටලුකාරී තත්ත්වයක් ඊට විසඳුම තියෙන්නේ හොඳම තැන කොතනද? මේමයි හොඳම තැනයි කියලා අපිට තෝරන්න බෑ. විකල්ප නැහැ. ඔය පළාත් සභා මැතිවරණේ මොන හේතුවක් නිසාවත් වර්තමාන ආණ්ඩුව තියන්නේ නැහැ. මොකද දැන් 50%ක ඡන්ද ප්‍රතිශතයේ පළාත් සභා පළාත් පාලන ඡන්දේ කල් දාලා අවුරුදු 3ක් 30ට 32ට බස්ස ගත්තා. ඒ නිසා පළාත් සභා මැතිවරණ තිබුවොත් ඒකේ ප්‍රතිශතය තවත් 10%කින්වත් පල්ලෙ හැටෙනවා. ඒක නිසා අපි කොපමණ දැඟලුවත් මේ ආණ්ඩුව පළාත් සභා මැතිවරණ තියන්න දෙන්නේ නැහැ. ඒක බොහොම පැහැදිලි. නමුත් ආණ්ඩු ක්‍රම විවස්ථාව අනුව ජනාධිපතිවරණය නියමිත වෙලාවට තියන්නට ඕන. ඒක ගැන ඒකේ කල් දැමීමේ ක්‍රමවේදයක් නැහැ. ඒක නිසා අනිවාර්යයෙන්ම අපි බලාපොරොත්තු වෙන්න ඕන
ජනාධිපති මැතිවරණය. මේ අතරතුරේ යම් තැන්වලින් මතුවෙන මේ ජනමත විචාරණය ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන තියෙනවද? බෑ, ජනමත විචාරණයක් පිළිබඳව සාකච්ඡාව මම අහලා තියෙනවා. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. දැන් හරි හෝ වැරදි හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ ව්‍යවස්ථාව වර්තන නිරූපණය කර අවුරුදු 4 හමාරකට ආණ්ඩුව විසිරවන්න බෑ කියලා ජනාධිපතිට. ඒ තීන්දුව වළංගුභාවයේ පිළිගන්නවා මම. නිවැරදි භාවය මම පිළිගන්නේ නැහැ. මොකද ඒ තානම්මිනි සංශෝධනයේ හදද්දි මේ ප්‍රශ්නේ මම බලාපොරොත්තු වුණා. මේ රටේ ව්‍යවස්ථා අර්බුදයක් නිර්මාණය වෙන බව මම දැනගෙන හිටියා. ඒක මේ ආණ්ඩුවේ දීලා ගහණ්ඩුවේ දාන්නේ නැහැ. ඒ එහෙම අපි උපකල්පනය කරලානේ නීතියක් හදන්නේ. ඒක නිසා තමයි මම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අලුත් වගන්තියක් එකතු කරුවේ. මෙම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයාට දී ඇති බලතල සහ වෙනත් කුමන හෝ නීතියක් මගින් ජනාධිපතිවරයාට දී ඇති බලතලවලට අමතර ලෙස ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරීමේ බලය තිබෙනවා. නමුත් ඒක ශ්‍රේෂ්ඨාධිකරණයේ අවුරුදු 4 හමාරේ සීමාවට රිංගෙව්වා. දැන් හරියෝ වැරදියෝ අධිකරණයේ තීන්දුව අපි පිළිගන්න ඕනනේ. දැන් ඒ අතර අපි ජනතාවගෙන් ජනමත විචාරණයක් තියන්න අහනවා නම් નિયમિત ඒ අවුරුදු 4 හමාරේ කාලේ ඉක්මවන්නට පෙර අපි ජනතාවගෙන් අහන්නේ අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මෙහෙම තියෙනවා, අපිට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා යමක් කරන්න ඔබ අවසර දෙනවද නැද්ද කියලා. එතකොට එතන ශ්‍රේෂ්ඨාධිකරණයට ගියපුවම ඒකේ බරපතල බොහෝ විට ඒක තහනම් වෙන්න ඉඩ තියෙනවා. එහෙම දෙයක් වුණා. අපි බොහෝ කාරණා මේ මිනිත්තු 50ක් ඇතුළත කාල සීමාවෙදී කතා කළා. ජනතාවට බාර කරන මේ සියලු දේ පිළිබඳ කතා කරන්නට, තීරණය කරන්නට ජාතික රූපවාහිනී විදිහට අපේ වගකීම විවෘතව සියලුම මතවාදයන්ට ඊට කඩ වෙන් කිරීමයි. අද අපි කතා කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහත්මයාට සමගින්. බොහොම ස්තුතියි අද දවසේදී. බොහොම ස්තුතියි ආරාධනා. පැමිණීම වෙනුවෙන් අපි හෙට යලි හමු වෙමු. ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රාහී සුබ දවසක්. අයිබෝන්.